ගරු සභාපති අලිරාජා සුබස්කරන් මහතා එම මැතිනිය සහ සුබස්කරන් and at the same time this is John Sri Lankia ආරම්භය සනිටුහන් කරන ලයික ප්‍රොඩක්ෂන්ස් වෙත අපි සියලු දෙනාම මේ සමාරම්භය සනිටුහන් කරමින් හෘදයාංගම අපට සන්නාරයක් ලබා දෙමු සියලු දෙනාම ලයික ප්‍රොඩක්ෂන්ස්ට come on everyone a big round of applause come on the counselor of knowledge the counselor of technology most importantly taking the Sri Lankan cinema to the next level ladies and gentlemen today we have gathered here to witness the grand launch of Laika Productions here in Sri Lanka. To start the proceedings, we are ready to light this oil lamp in keeping with the traditions of Sri Lanka. And Ms. Subhashri Radhakrishnan, the Vice Chairman and the Co-Founder of Prithron. Sri Lanka's cinema, Sarvadesa Tarathil, Uyarthukindra, முதல் ஆரம்பம் முதல் படியானது இப்பொழுது மங்கள விளக்கேற்றலோடு உத்தியோகபூர்வமாக ஆரம்பிக்கப்படுகின்றது අද මෙම සමාරම්භ උත්සවයට ශ්‍රී ලාංකීය තරු බොහෝ ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් පැමිණ සිටිනවා ඔබ ඇතුළුව නිරංජනී ඉන්ද්‍රයේ තදම් ඊළඟයේ සිනමාවෙක වන්කරණ ලයික ප්‍රොඩක්ෂන්ස් ශ්‍රී ලංකා அன்போடு இருக்கைகளில் அமர்மாடு கேட்டுக்கொள்கின்றோம் මේ ආරාධනය ඔබ සියලුම දෙනාට හැකි විගස තමන්ට පණවා තිබෙන අසුර නගිරුවට වූ කියන්නේ ආදරේ නව ජීනරි ලාතනු තේ
நமக்கு அசோக மகந்தக மற்றும் ரஞ்சன் ராமநாயக ஆகியோர் ஒன்றாக இணைந்திருக்கிறார்கள். லைகா தயாரிப்பு ஒன்றாக கை கோர்க்க இருக்கின்ற இயக்குநர்கள் அனைவரும் இப்பொழுது மேடையில் லசித் மாணிக உட்பட ஒரு குழு புகைப்படத்தை எடுப்பதற்காக தயாராக இருக்கின்றார்கள். මේ ඡායාරූපය ඓතිහාසික ඡායාරූපයක් වෙනවා ශ්‍රී ලංකේය සිනමා කලාව තුළ ලයිකා ප්‍රොඩක්ෂන්ස් ශ්‍රී ලංකේය සිනමා කෘති නිර්මාණකරණයේ යෙදීම සඳහා අපි දමිළ චිත්‍රපටයේ හරි ලසිත් මාලිංගව අපි දැක්කේ ඇත්තටම ක්‍රීඩකයෙක් විදිහට. හැබැයි මම දකින්නේ ලසිත් මාලිංග තමයි අපේ රටෙන් එළියට ගිය හොඳම විලාසිතා ශිල්පියා. ඒ කියන්නේ ඔහු ක්‍රීඩකේ වගේම ඔහු ෆැෂන් එකක් ලෝකෙට. මම හිතන්නේ ඔහු තමයි අපේ නිරූපණ ශිල්පීන්ගෙන් වඩාත්ම ලෝකේ ජයග්‍රහණය කරපු නිරූපණ ශිල්පියා. ඉතින් මම හිතන්නේ අපි නොදකින ලසිත් මාලිංගගේ ජීවිත කතාවේ ඇතුළත් අපි මේ මාලි කියන චිත්‍රපටියද යෝගකේ කියන චිත්‍රපටියේ පෙන්වන්න උත්සාහ කරනවා. ඉන්දියානු රංගන ශිල්පියේ අද මං හිතන්නේ මේ අවස්ථාවට පැමිණිලා නැහැ. ඒ වගේම තව ශිල්පිනියක් අපේ අද ඇවිල්ලා ඉන්නවා, ඉන්දියානු ශිල්පිනියක්. ඇතුළු අනිත් චරිතවලට අපි ලංකාවේ ශිල්පීන් රාශියක් සහභාගී කරගන්නවා. මට මේ සම්බන්ධයෙන් කිව්වට පස්සේ මට ගොඩක් මා පුෂ් කරා ඒ දෙක බලන්න කියලා. හැබැයි මම ඒලයි පුන පුනා කිව්වා මට ඒ දෙක බලලා මගේ කතාව ලියන්න උවමනාවක් නැහැ කියලා. ඉතින් ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. ඉතින් ඊට පස්සේ මම හිතනවා මාව මාලිග මැද දෙන්න ඔබයි අද කතාවේ මේ කතාවේ වීරයා. මම හිතනවා මුලින්ම මේ මම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් ශිල්පිනී තීරු දනාම වගේ මෙතන ඉන්නවා. ඉතින් ඒ අතරින් ක්‍රීඩකයෙක් විදියට මෙතෙන්ට එන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. ප්‍රධානම දේ තමයි මම හිතනවා පොඩි කාලේ මගේ තාත්තා මුලින්ම ඇහුවා ඇයි සෙල්ලම් කරන්න කියලා පොඩි කාලේ. ඉතින් මම කිව්වා ඒක මම ආසාවට සෙල්ලම් කරන්න කියලා. ඉතින් ටිකක් ලොකු වෙනකොට මම ඇහුවා ඇයි තාම සෙල්ලම් කරන්නේ? ඒකට මම හිතුවා මට යම්කිසි හැකියාවක් තියෙන ඒක නිසා මාව ගන්න නිසා මම සෙල්ලම් කරනවා. හැබැයි ජාතික කණ්ඩායමට ආවට පස්සේ මම ඇහුවා දැන් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ගොඩක් ප්‍රශ්න මැද්දේ හැමෝම රටගෙන සෙල්ලම් කරනකොට මම රැකියාවක් විදියට ක්‍රිකට් ක්‍රීඩාව තෝරගත්තා. ඉතින් මම අදටත් කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩා කරේ රැකියාවක් විදියට. ඒ නිසා මම හිතනවා මම රැකියාව හරියට කරපු නිසා මට පුළුවන් වුණා කියලා මේ දැන් ඉන්න තත්ත්වෙට එන්න. මම බලාපොරොත්තු වෙනවා මගේ රැකියාව හරියට කරන මම මොනවද කරේ කියන දේ මේ ෆිල්ම් එක අරහා විශේෂයෙන් මාත් එක්ක මේ සහභාගී වෙන හැමෝටම ඔයගොල්ලොන්ට බලන්න සහ දැනගන්න කොහොමද මම මේ ගමන ආවේ. ඒ වගේම මේ ගමනේදී මම කොතනද වැටෙන්න හැදි, මම වටන්න හැදි කොතනද, ඒ හැමදේම නැගිටිටේ කොහොමද කියලා ඒ හැමදේමත් එක්ක මම හිතනවා හොඳ අර්ථවත් සහ දැනුමෙන් වැදගත් යම් කිසි දෙයක් තව ඉගෙන ගන්න පුළුවන් සහ ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩාවෙන් සහ තමගේ ජීවිතයේ එන උස් පහත් තැන් හඳුනගෙන කොහොමද ඒවට පිළිතුරු දෙන්නේ කියන එක හොයා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයි කියලා. ඒක තමයි ප්‍රධානම අරමුණ. ඔබට අති විශාල අභියෝගයක් තියෙන ලේසි පහසු අභියෝගයක් නෙවෙයි මේ තියෙන්නේ. අපේ ආරාධිතයින්ව මේ කටයුත්තට සම්මේ මුල්ගල් තබන්නට ආරාධනා කරන්න කලින් මේ අභියෝගය ජය ගන්න ලයිකා සමාගමත් එක්ක ඔබේ සූදානම ගැන වචනයක් හරි කියන්න. මේක මට ආරාධනා කරද්දිම මේ චිත්‍රපටය කරන්න කියලා ලයිකා සමාගමේ ඇත්තටම තිබ්බ ප්‍රධානම මේ අභියෝග තමයි මේ ඉස්සෙල්ලා මේ වගේ චිත්‍රපට කරලා තියෙන එක ගැන. ඒ කියන්නේ ධෝනි, කපිල්, ජර්සි වගේ චිත්‍රපටි අපි දැකලා තියෙනවා ලංකා ප්‍රේක්ෂකයෝ ලෝකයාම ප්‍රේක්ෂකයෝ
ඩිරෙක්ටර්ගේ. එතකොට අභියෝගය තමයි අපේ වගේ රටක ඉඳගෙන අපි කොහොමද ඒ වගේ චිත්‍රපටියට එහාට ගිය චිත්‍රපටිය අපි කරන්නේ කොහොමද කියන එකනේ. හැබැයි මම හැමතිස්සෙම ආසයි අලුත් දේවල් අත්දැක බලන්න සහ අලුත් අත්දැකීම් ලබා ගන්න. ඉතින් මම හිතන්නේ තාක්ෂණයට මම ගොඩක් කැමතියි. දැන් මේ ධෝනි චිත්‍රපටිය කරන යුගයටත් වැඩිය තාක්ෂණය දැන් දියුණුයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලංකාවට ඇත්තටම ඒ තාක්ෂණය උපයෝගී කරගෙන ඉතාමත් හොඳ චිත්‍රපටියක් හදලා ප්‍රේක්ෂකයන්ට පුදන්න. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ඇත්තටම ලයික සමාගමේ සුභාස්කරන් මහත්මයාගේ මේ අභිප්‍රාය වෙලා තියෙන්නේ හොඳ චිත්‍රපටි හදනවා වගේම ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න. අපි දැන් ඇත්තටම ගොඩක් වෙලාවට අපේ රටේ අපි චිත්‍රපටි කරලා අපි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෙනවා. හැබැයි අතිශයින් දක්ෂ ශිල්පීන් ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ එළියට ගෙනිය ගන්න බැරුව ඉන්න වෙලාවක තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න. Listen to my voice tonight.